නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. නිරෝධායනය කෙනෙක් මෙතනදී අදහස් වෙන්නේ මේ රෝගය වැළට ගොදුරුණායයි සැක කරන කෙනෙක්. එයාගේ රෝගය මතුවෙනවද, රෝග ලක්ෂණ මතුවෙනවදයි කියලා බැලීම සඳහා අනිත් අයගෙන් වෙන්කර තබා ගැනීම. එතනදී අපි දන්නවා ඉතාලියේ සිට පැමිණි අයව අනිවාර්ය නිරෝධායනයකට යොමු කළා. ඒ වගේම වුහාන් වල සිට පැමිණි ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන්නුත් අපි ඒ විදිහටම අනිවාර්ය නිරෝධායනයකට ලක් කළා. එතනදී ඔවුන්ව යම්කිසි ස්ථානයකට ගෙනහිල්ලා ඔවුන්ගේ ගමන් බිමන් සංකේම කිසිම ගමන් බිමන යන්න නොදී එතනම සති දෙකක් වෙනකල් තබා ගන්නවා. ඒ සති දෙක තුළ රෝග ලක්ෂණ පහළ වුණොත් අපි දන්නවා එයාට රෝගේ වැඳුණායි කියලා, අපිට පරීක්ෂණ සහ ප්‍රතිකාර කරන්න පුළුවන්. ස්වයං නිරෝධායනයකින් මෙතනදී බලාපොරොත්තු වෙන්නේ ඒ දේම තමුන්ගේ ගෙදරදී සිදු කිරීම. එතකොට ඒක ගෙදරදී ස්වයං නිරෝධායනය කරනකොට අපි බලාපොරොත්තු වෙන පළවෙනි දේ තමයි ඔවුන් වෙන කොහෙවත් යන්න බෑ, ගෙදරටම වෙලා ඉන්න ඕන. තමුන්ගේ ගෙදර පරිසරයේ, ඒ කියන්නේ ගෙදරටම වෙලා වෙනම කාමරයක් වෙන් කරගන්න පුළුවන් ඉතාමත් හොඳයි. වෙනම කාමරයක් සහ වෙනම වැසිකිළියක් බාත්රූම් එක. එහෙම නැතිනම් අනිත් අයත් සමගම වාසය කරනවනම් අනිත් අයගේ මීටරයක් ඇතින් ඉන්න ඕන. ඒ හැම අවස්ථාවකම එවුන් ඒ මීටරේ පකටරේ තියාගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම තමයි හදිස්සියත් ගෙදර එකම වැසිකිළිය නම් තියෙන්නේ පාවිච්චි කරන්න වෙන එකම නම් ඒක පාවිච්චි කළාට කමක් නැහැ. ඒ නමුත් මේ ස්වයං නිරෝධායනයේ ලක් වෙන කෙනා ඒක පාවිච්චි කළාට පස්සේ එයා අල්ලන්න පුළුවන් තැන්, ඒ කියන්නේ අල්ලන තැන් ඒක වෙන්න පුළුවන් වැසිකිළි කරාමේ වෙන්න පුළුවන්, එතන තියෙන බාල්දියක් කෝප්පයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බිඩේ ෂවර් එකක් වෙන්න පුළුවන්, දොරේ අගුල වෙන්න පුළුවන්. ඒ හැම තැනක්ම එයා අත ස්පර්ශ කළාට පස්සේ සබන් දාලා හෝදන්න ඕන. එහෙම කරපුවම ඒ විස බීජයක් තියෙනවා නම් ඒක නැති වෙලා යනවා. ඒ විදිහට එකම දේ පාවිච්චි කරන්න පුළුවන් සබන් දාලා හොදලා ඒ වගේ ස්ථානය. නමුත් එයා කෑම බීම ගන්නකොට ඕනම කෑම බීමක් ගතට කමන්නේ මේගොල්ලෝ රෝගීන් නෙවෙයි නිරෝගී අය. ඉතින් එතකොට තමුන් උදාහරණයක් විදිහට දියවැඩියාව තියෙන කෙනෙක් නම් එතකොට දියවැඩියාවට ගැළපෙන කෑම කන්න ඕන. නමුත් කිසිම ලෙඩක් දුකක් නැති කෙනෙක් නම් නිරෝගී කෙනෙක් නම් එයා මොන කෑම බීමක් ගත්තත් කමන්නේ නැහැ. ඒ කියන්නේ ඒක කෑම බීමේ කිසිම සීමාවක් නැහැ. එතකොට ඒ විදිහට කන්න බොන්න පුළුවන්. ඒ සාමාන්‍ය දිනදා කරන වැඩ කටයුතු කරන්න පුළුවන්. නමුත් එකම දේ බලාපොරොත්තු වෙන මෙතන අනිත් අයත් සමග ගැටෙන එක නවත්ත ගන්න එක. එතකොට මීටරයක් ඈතින් ඉන්න ඕන. ඊට පස්සේ යාගේ කැම බීම දෙනකොට ඒ කැම බීමත් එතකොට යාට ළඟට ගෙනත් දෙනවා නම් හොඳයි. ඒකටත් ගෙදර හැමෝම ඒකට යන්නේ නැතුව එක්කෙනෙක් හරි දෙන්නෙක් ඒ විදිහට කරනවා නම් ඒක වැදගත්ම මේ වැදගත් වෙනවා. ඒ වගේම තමයි එයා ආශ්‍රිතව මිනිස්සු විතරක් නෙවෙයි සුගතල් සතුන්ගෙනුත් ඇතුළේ ඉන්නවනම් හොඳයි කියලා අපි නිර්දේශ කරනවා. ඉතින් මෙහෙම කියලා කාමර ඇතුළටම වෙලා ඉන්න ඕනේ. වත්ත පිටිය තියෙනවනම් වත්ත පිටිය ටිකක් ඇවිද්දට ඒක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අර මීටරේ සීමාව ඉතාමත්ම වැදගත් වෙනවා. මේ විදිහට කරපුවහම ඊට පස්සේ යාගේ ඇඳුම් පැළඳුම් එහෙමත් එයාට පුළුවන් සබන් දාලා හොදලා ගන්න. එතකොට ඒක මේ කිසිම විදියකින් ප්‍රශ්නයක් නැහැ. එතකොට එහෙම වෙනකොට යම් කිසි විදියකින් එයාට රෝග ලක්ෂණ පහළ වෙනවා නම්, ඒ කියන්නේ උනත් සමග කැස්ස හෙම්බිරිස්සාව, ඇඟපතේ වේදනාව, හුස්ම ගැනීම අපහසු වගේ දෙයක් ස්මතු වෙනවා නම් වහාම ඒකලෝ අර අපි අඳුනා දිය තියෙන රෝහලකට ගිහිලා තමුන්ගේ ගමන් විස්තරය, තමුන්ගේ විස්තරය කියලා ප්‍රතිකාර ගන්න ඕනේ. එතකොට අපිට ඉක්ම පුළුවන් වෙනවා ඉක්මනින්ම පරීක්ෂණ සහ ප්‍රතිකාර කරන්න. එතකොට පරීක්ෂණ මගින් මෙයාට නවකපෝන වෛරස් රෝගයද නැත්නම් වෙන දෙයක්ද තියෙන එක අපිට දැනගන්න පුළුවන් වෙනවා.